දැන් සැක සහිත කියන රෝගීන් දිනපතාම රට පුරාම රෝහල් ගණනාවකටම වාර්තා වෙනවා. මේ සැක සහිත කියලා කියන්නේ කෝවිඩ් රෝගියට සැක සහිත කියනකොට උන සෙම් ප්‍රතිශාව, උගුර අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ තියෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගත වෙනවා. ඒතර බස්නාහිර පළාතෙත් මේ වගේ රෝගීන් රෝහල්ගත වෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් රෝගීන් රෝහල්ගත වෙනවා. අපි දැකපු දෙයක් තමයි මේ අපි අර අවදානම් කියලා හඳුනාගත්ත දිස්ත්‍රික්ක විදිහට බස්නාහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක හඳුනාගෙන තියෙන්නේ මේ රෝගීන් වැඩි වශයෙන් අර සැක සහිත රෝගීන්ගෙන් කෝවිඩ් රෝගය සනාථ කරන්න මට්ටමට අඳුනාගත්ත රෝගීන් නිසා. එතකොට අපි අනිකුත් පළාත් බලනකොට අර සැක සහිත රෝගීන් වල අඩුවක් වෙලා නැහැ. නමුත් ඒ රෝගීන් පරීක්ෂණ මට්ටමින් බලනකොට මේ රෝගීන් සනාථ කිරීම, يعني පරීක්ෂණයේ සනාථ කිරීමේදී ඔවුන් කොවිඩ් රෝගීන් බවට තහවුරු වෙලා නැහැ. දැන් අපිට ඊයේ හමු වුණු රෝගියා ඇත්තටම පිටරටක සංචාරය කරලා ලංකාවට පැමිණි රෝගියෙක්, ඒ වගේම නිදන්ගත රෝග තියෙන පුද්ගලයෙක්. එතකොට අපි දැනට තියෙන අපි හඳුනාගෙන තියෙන තත්ත්වය තමයි බොහෝ විට අපිට 20 වෙනිදා වෙනකොට තමයි මේ අපේ රටට ඇතුල් වෙන පිටරට සිට පැමිණි පුද්ගලයන් රටට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නවතා දැමලා තියෙන්නේ. එතකොට එතන සිට තමයි අපි මේ පිටරට සිට පැමිණි කියන පුද්ගලයන්ගෙන් අනිකුත් අයට තමන්ගේ ළඟම ආශ්‍රිතයන්ට බෝවුණු රෝගීන් හඳුනා ගැනීම පහුගිය කාලයේ දිගටම සිද්ධ වුණේ. එතකොට ඔවුන්ගෙන් තවත් පුද්ගලයන්ට, තමන්ගේ ඇසුරු කර පුද්ගලයන්ට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක තමයි දැනට සොයා බලමින් පවතින්නේ. ඉතින් මේ ඊයේ හඳුනාගත්ත රෝගියත් ඒ වගේ පිටරටක සිට පැමිණි රෝගියෙක්. ඉතින් තවම ඒකේ සම්පූර්ණයෙන්ම විස්තර සොයා බලමින් පවතින තත්ත්වයක තමයි තියෙන්නේ ඒ රෝගියා ගැන.